tiene magi iskole. Nalanda Sudashi Prathamika Vidyalaya. Ada maat ekka 4 ශ්‍රේණිය ඉගෙනුම ලබන පුංචි ආලෝක කට්ටියක් එකතු වෙලා ඉන්නවා. ඔනාදි, දිනීති, සමක්කා, සේනුජි, තිසිනේ. අම්මා මේ හිටගෙන ඉන්නේ නියරක් උඩ. මේ ලොකු එළියායේ ලියදියෙන් කරන්නේ මෙන්න මේ නියරෙන්. ඔයා දන්නවද ඔනාදි? ලියදින් ලියද්දට වතුර යන්නේ මොකෙන්ද කියලා? නෑ. වක්කඩෙන් තමයි වතුර යන්නේ. අපි යන්න වක්කඩේ බලන්න. හා. මේ තියෙන්නේ වක්කඩේ. ආනේ ඕමයි. මේ වක්කඩේ මූණ අතපය හේදුවා. දැන් ඒත් එහෙම කරන්න වෙන්නේ නෑ. Ada kali, bukan kadit dua itu masih bisa ketuk gorela. Oh ya, ada mana? Isterame kumuru, mata kere harap, kamata syawin harap tak ambaru kira kira na. Nawina, ini kali, alut taksanain, ek wahan, adalah kumuru mata kere nama. Dapinnya traktor rolling me kumuru yae mahana. Ape teacher kiwwa issara nagulen harak hamath bhashaawen ekata ambaruwa kiyala tiyenawa kiyala ape loku atta kiwwa. Api dan kumbredi kiyana kawiyak kiyamuda? Ha ha. Api nelun kawiyak kiyamu. Man danna. Ee jathi hitiya nan hondai. Angan teacher nama. Kawiyak kiyamu dulu. Ogollo patang ganna ko balanna. Oda. Hari? Ha. Enak kiyamu. Patang wakutu konne. Digahere palla. Ate Sural ketua kilat manghala kiyana. Bum mediya gahala, taala tiyela, oya danada goyan kapala, mehema dækatta uda dala allala goyan kapapu kalekuth tibuna. Tarageta goyan kapalath tiyena. Uma taragekari issara goyan kapi. Apita mehema balanne næ nede. Nede. Mene. Mehe enna komath Indah tapi goyang siapa pun lihat tak pelandiannya. Ada aja. Ini balas. Ini balas nako. Ini bicara tino kayak ini retet lagi kepadan itu ini. Ini balas. Ini kepalan ini dekati. Ini nane itu dekati. Kepalan ini lama goyang kita dalam ini pilih bela. Aku udah pilih mana ini udin pilih ini. Datang ini upanel udin dala tiye. Hebai dehi kali akawot, bi niare, mewa api tiga itu kalna, tentang melin dala tiye. Namu kada lihat deh tibunot tihe me kerja batur pirila goyang tiga me apa bu tiga me kerja hari. Enak puluan lihat deh, toko tapi ter, tiga nas tiben. Ikerisa me api me goyang tiga kumara gan me tentang melin. මේ ගෝයන් ටික ගොඩ ගන්න. දැකලා තියෙනවද එහෙම මේවා? නෑ නේද? කොහෙද? දැන් මේවා දකින්න නෑනේ සුනාමියෙන් එහෙම ගෝයන් කාගෙන හින්දා. මොන්න මම දැන් ලියද්දට බැස්ස හොඳේ. මේ බලන්නකෝ. දැන් මේ ගෝයන් ටික කපලා තියෙන උස ගෝයන් ගහ. ඉතින් මේ බලන්න මේ ගෝයන් එයාගේ අතට අහු වෙන මේ අහුරක් තමයි මේ ආරම්භ තියෙන්නේ නේ. මේ අහුර අරගෙන කපලා මෙතනින් තිබ්බා. ඒව මේ කපන්නේ අපිට ගෙලිය යන්න පුළුවන් ප්‍රමාණයට තමයි මේ කපලා තියෙන්නේ. හරි මේ වගේ ටිකක් අකුරලා අපි කියන එකට අපි කියන උප්පිඩ කියලාත් කියනවා. මේ වගේ අහුරු කීපයක්. අලගන්නවද මේව ඔක්කොම එකතු කරලා ඔයම් පාගන තැනකුත් තියෙනවනේ. ඒකට කියන්නේ කමත. දැන් නම් අපිට කමක් දකින්න නැති තරම්. ඒ කමතේ පාගනකන් මේ ගොයන් අරගෙන ගිහිල්ලා කමත හොදට පිරිසිදු කරලා ඒකට තියෙනවා කමත තියන්න කලින් කොහොඹ පෝරුව, කල් ගෙඩිය, යකඩ කෑල්ල මේ වගේ උපකරණ කීපයක් තියලා මේ ගොයන් ටික අරගෙන ගිහිල්ලා මේක ඔලුව උඩ තියාගෙන කමත වටේට ගිහිල්ලා වැඳලා තමයි පළවෙනි ගොයන් මිටිය ගොයන් ටික තියන්නේ. ඊට පස්සේ තමයි ගොයන් ගෙනහිලා ඇටට දාන්නේ. අපේ ලොකු අක්කා කිව්වා ඉස්සර ගොයම් පාගාවේ අම්බරුවන්. ඔව් ඒ කාලේ නම් ඉතින් අම්බරුව කියලා තමයි අපේ කමත් භාෂාවෙන් කියන්නේ. අරක් දාලා තමයි එළි වෙනකම්ම කමත වටේට කරත් ගෙනියන. එළි වෙනකම් වැඩේ කරනවා. හරි ජයට උයනවා. රැට තමයි ගොයම් කොළ පාගන්නේ. ගම්වල. ඒ කාලේ එනවා අත්තමට එන උදව්වට. අත්තම් යනවා කියලා කියන්නේ මගේ කුඹරේ ගානකට ඔයගොල්ලෝ ඔක්කොම එනවා. ගොයන් කම්පණයකට පාගනට. දැන් මෙයාගේ කුඹරට යන දවසට අපි ඔක්කොම උදව්වට යනවා. ඉතින් එදාට ජයට උයනවා. පොඩි ඇට නම් හරි මගුල්ගේ වගේ දාට. හරි සතුටෙන් තමයි අපි පුංචි කාලෙත් හිටියේ. දැන් ඉතින් ඒ වගේව නෑනේ බලන්න නේද? දැන් අම්බරුවන්ගෙන් කොලේ පාගනවනේ. කොලේ පෑගුවාම දැන් වී ඇට ටික යටට බේරෙනවා කියලා කිව්වනේ. දැන් එතකොට මේ ටික බේර ගන්න අර කොළ ටිකට මොකද කරන්නේ? ඒකට ගන්න උපකරණේ මොකද? ආ එහෙනම් කියන්නකෝ බලන්න දිනිත කියන්නකෝ. උකුණු ගස. ආ උකුණු ගස දැකලා තියෙනවද? ඔව්. දැකලා තියෙනවද දිනිත? ඔව්. ආ එන්නේ හදා ගන්න මොකෙන්ද? පින්තූර වලින් දැකලා තියෙනවා. ඇත්තටම දැකලා නැද්ද? ඒක හදාගන්නේ ලී එකකින් දිග පිටකට පොඩි කෙක්ක් අපිට පෙන්වන්න තිබුණා නම් හොඳයි නේද? එතකොට කුණුගස කියලා කියන්නේ ඒකද? මොකද අද නම් කුණුගස පාවිච්චි කරන්නේ ඉතින් සුනාමියෙන් අපි ගොයම් පාගන නිසා කුණුගසක් ගෙවන්න තියෙනවා. වී හුලං කරනවා කියන්නේ මොකක්ද? ආ වී හුලං කරනවා කියලා කියන්නේ දැන් අපි අර කමතේදී අම්බරුවන්ගෙන් හරි ට්‍රැක්ටරකින් හරි වී ටික පාග ගත්තනේ. ඊට පස්සේ අපි කොලෙන් උකුණු ගසෙන් කොලේ හොල්ලලා පිටුරු ටික ආන්න තවත් නමක් ආවා. පිටුරු ටික අයින් කළා. ගොයන් ගහ පිටුරු වුණා. ගොයන් ගහ පිටුරු වුණා. මැඩම් කොහොමද පිටුරු වෙන්නේ? පිටුරු ඒකට නම් පාවිච්චි කරන්නේ පිටුරු කියලා තමයි ඊට පස්සේ. ගොයන් ගසෙන් ඊයට ටික අයින් වුණාම ඒක පිටුරු. පිටුරු. ඉපනැල්ල කියලා කියන්නේ දැන් අපි මේ ගොයන් කපලා ලියද්දී ඉතුරු වෙන ගොයන් කොටසට කැපිලා ඉතුරු වෙන කොටස ඉපනැල්ල. අන්න මේ කියන්නේ අපිට මේ වෙල්ලායේ පුරාවට පේන ඉපනැල්ල. අනිත් එක තමයි දැන් අපි ගොයන් ටික වී ටික පැතිරිලා තියෙන වී ටික බෝලත්තෙන් තමයි එක ගොඩකට එකතු කරන්නේ. අර බෝලත්ත දැකලා තියෙනවද? පින්තූර වලින් තමයි ඉතින් දැන් පෙන්වන්න වෙලා තියෙන්නේ. ඈ ඉලපතක් වගේ ඒක ඉපල් තියෙන මිට ගහලා නැහැ. ඉපල් තමයි එකතු කරගන්නේ. ඒකට කරලා බඳලා ගන්න. ඒකට ගන්නවා බැබිල වගේ જાති ගන්නවා. තව ඊට වඩා කැලෑවට ගිහිල්ලා කපා ගන්න ගස් જાතියකින් තමයි ඉලපත හදාගන්නේ. බෝලත්ත. හරි? ඊට පස්සේ ඒක එකතු කරපු ටික අපි ගොඩ ගහලා කුල්ලෙන් තමයි අපි මේ මෙහෙම කුල්ල දෙපැත්තට වනන ගමන් වටේ යන ගමන් ඒකේ අර ඉතුරු කාටු අර චූටි රොඩු ටික ඒවට අපි කියනවා කාටු කියලා. ඒවා අයින් කරනවා. ඊට පස්සේ කමතෙම ඉස්සර කාලේ දී බැඳලා අට්ටාලයක් හදලා ඔය අට්ටාලේ උඩට නගිනවා එක්කෙනෙක්. නැගලා අර වී ටික කුල්ලෙන් දාලා එයාට දෙනවා. එයා හුලඟට අල්ලන්නේ මෙහෙම හොලවලා. හුලඟට අල්ලන්නේ. එතකොට හුලඟට රොඩු ටික ගසාගෙන යනවා. හොඳ වී ටික අතෙන්ට වැටෙනවා. මලින්දත් පාවිච්චි කරනවා. අද වගේ තියෙනවා. වීන ක්‍රමයට නෙමෙයි මැන්නේ. ආ කියන්න බලන්න අපි වාසල. ආ ඒ තියෙන්නේ කාර්තුව. ඒ වගේ පෙට්ටි හැඩේ ඒ කුසලේ ප්‍රමාණය පෙට්ටි හැඩයක් තමයි තියෙන්නේ. ඒකට පුරෝලා ඒක අර රෝලින් හල්ලු කරලා වැඩි වීයයින් කළා. ඕනේ වලට දානවා. ඉතින් අපිට කනගාටුයි අපේ ළමයිට මේ අතීත කාලයේ සුන්දර දේවල් බලන්න නැති එක ගැන. ඒක නේද? ඕකේ. අපි ගෝයන් කවියක් කියමු. ඕකේ කියමු. මොකද කියන්නේ? රන්දේ කැඳියේ න නිදිසර සෙනවා ඉතින් දැන් අපි මෙච්චර වෙලා කතා කර හිටියේ අපේ මේ ගොවිතැන ගැන විශේෂයෙන් මේ වී කර්මාන්තේ වී නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලානේ අතීතයේ පාවිච්චි කරපු දේවල් අද වෙනකොට වෙනස් වෙලා තියෙන එක ගැන අපි කතා කරගෙන ආවා. ඒ එක්කම අපි ගොවිතැනේදී පාවිච්චි කරන වචන ගොඩක් ඉගෙන ගත්තා. අපි දැකලා නැති වුණාට වචන ගොඩක් දැන් ඉගෙනගෙන තියෙනවා නේද? මේවා අපිට දකින්න පුළුවන් වුණා නම් බොහෝම වටිනවා. ඒ වුණාට අද කාලයත් එක්ක නේද? ශ්‍රමය හොයාගන්න අඩු වෙලා තියෙනවා නේද? කාලය බහුල කාර්ය බහුල වෙලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට ශ්‍රමය පූජා කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි නවීන දේවල් හොයාගෙන ගිහින් තියෙනවා අපේ මේ කෘෂි කර්මාන්තය නගා හිටවන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඒ වුණාට එක පැත්තකින් ඒක අපිට සුබයි, තව පැත්තකින් ඒක අපිට අසුබයි. ඉතින් අපිට සුබ පැත්ත තිබුණා නම් තමයි වඩා හොඳ නේද? ලොකු අත්තලා අත්තම්මල හැම ගොඩාක් මේ ගැන කතා කරන්න දන්නවා. ඔයාලගේ තව විස්තර හොයාගන්නත් ඕගොල්ලන්ට පුළුවන්. ඒවා අපිට ඊගාව දවසේ එනකොට ඕගොල්ලෝ තව තොරතුරු හොයාගෙන එන්න. ඇත්තටම මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න හිතුවේ අද ඇත්තටම දැන් අපි දැනගත්තා මේ දැක්ක මේ පොඩි අය එදා තිබිච්ච දේවල් දැකලත් නැහැ මේ අහලත් නැහැ. ඉතින් ළමයි කුඹුරකට බහින්න ළමයිට කාලෙකුත් නැහැ. දැන් ළමයිට ඉපනෙල සෙල්ලම් කරන්න අපි බෝල් ගැහුවා වගේ ළමයිට වෙලාවක් නැහැනේ. ඉස්කෝලේ යනවා, එතනින් පන්ති යනවා. ඉතින් ඒ ළමයිට පුංචි හරි දැනුමක් ලබා දෙන්න තමයි මේ පොඩි උත්සාහයක් ගත්තේ. ඒක සාර්ථක වෙයි කියලා අපි හිතනවා. ප්‍රසාදනී ගුරුතුමී අපිට ඒ ගැන තොරතුරු කිව්වා. අපිට එයාටත් අපේ හොඳ ගෙවිලියක් එයක්. එයාට හොඳ ගෙවිලියක්, මමත් හොඳ ගෙවිලියක්. දැන් උජර්මාන්තෙන් ඈත් වෙලා දැන් අපි ඉන්නේ ටික ටික. ඉතින් එයාටත් ඉතින් ස්තුතියි අපි ඉස්කෝලේ වෙනුවෙන් අපේ දූ දරුවොත් අපේ තොරතුරු ගෙනාවට තව තොරතුරු හොයාගෙන ඉන්න ඕන. විදුහල්පතිතුමාට අපේ ඇදුරු මඩුල්ලට මේ සඳහා දායකත්වයේ සැපියුස් හැමතෙම බොහොම ස්තුතියි. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍යයි. ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙනවා ගැනීමට අවශ්‍යයි. උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසෙන් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට අවස්ථාව උදා වෙනවා. එනම් මතක ඇතුව වීඩියෝ නරඹලා ඉස්සෙල්ලා subscribe button එක ඔබලා आए दर्शक हम मेमनी वीडियो की मम हिंदी कारण कुमार।